බක්පුර සඳ මඩලින් ආලෝකමත්තු, මේ උතුම් පුන් පෝදා, සම්බුදු පහසින් සිරි ලක දෙවන වරටත් අසිරිමත්තු, බක්පුර පසුළොස්වක පෝයදිනේ කේන්ද්‍ර කර ගැනිමින් කිරණ TVීවී ගෙනේන විශේෂපෝදා ධර්මදේශනාව වෙනුවෙන්, අපගේ ගෞරවනී ආරාධනය පිළිගනිමින් වැඩමකරවා වදාල, Londonන් තේම්ස් පෞත විහාරයේ විහාරාධිකාරී පූජපාද පණ්ඩිත කොහොකුමරේ සිරිදම්ම ස්මීන් වහන්සේට කෙරෙන ධර්මාරාධනාවයිමී. සමන්තාචක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසගගමुක්खදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමුදස්ස භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවෙතෝ අරහතු සම්මාසම්බුද්දස්ස නමුදස් භගවතෝ අරහතු සම්මාසම්බුද්ධස් පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි අද උතුම් බක්පුර පසලොස්සක පොහෝ දිනයේ ලඩනේ විකාශනය වන කිරණ ටී මාධ්‍ය ඔස්සේ සෑම පුොහෝ දිනකම පැවැත්වෙන දහම් කිරණ වැඩසටහනින් මේ උතුම් ධර්මානු ශාසනාව ලෝවැසි සැදැහැවත් බොහෝ දෙනෙකුට ධර්මක් ඥානයේ දියුණු කර ගැනීම දෙසා උපකාරක ධර්මාණුශාසනාමය පින්කමක් හැටියට මොහොතේ විකාසනය වෙන්නේ. සැදැහැවත් පිංහතුනේ බක්පුර පසලොස්වක පොහෝදිනය කියලකයන්නේ ශාසනයේ ඉතාම වැදගත් සිදුවීම් කීපයක්ම සිදවෙච්ච උතුම් පොහෝදිනයක්. මැදින්පුර පසලොස්සක පොහෝ දවසෙන් භාග්‍යවත් සම්මා සම්බුදුපාණන් වහන්සේ තමන්ගේ පයතුමන් වන සුද්ධෝධන මහරජතුමාන් නැතුළු ඥාතීන්ට අනුග්‍රහ පිණිස උන්හන්සේ කිමුුල්වත් නුවරට වැඩම කරනවා. තින්ඒ වැඩම කරන කිරීමේදී විසිදහසක් මහරාතන් වහන්සේලා සමග උවහන්සේ, බක්පුර පසලොස්සක පුහෝ දිනේ තමයි කිමුල්වත් පුරයට වැඩම කරන්ටේ දුනේ. තින් එය ශාසන උගන්නන ශාසනයේ සඳහන් වන විශේෂ සිදුවීමක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. එ වගේම පිංගතුනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉස්සෙල්ලාම සතර පෙර නිමිතිවලින් පවෙනි පෙරනිමිත්ත දැක්ක දිනය හැටියට සඳහන් වෙන්නේ බක්පුර පසලොස්සක පොහෝදිනය මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් විදිහට අපි ඉගෙනගෙන තියෙනවා සිද්ධාර්ථ බෝෂතානන් වහන්සේ සතර පෙරනිමිති දැකලා කලකිරුණු බව ඒ සතරෙන් පලවෙනි පෙරනිිමිත්ත මහල්ලෙක් දැකපු දිනය හැටියට සඳහන් වෙන්නේ මේ උතුම් පොහෝ දවස. ඒ වගේම පිංහතුනි ශ්‍රී ලාංකිික බෞද්ධ අපි හැම දෙනාටම ඉතාම වැදගත් දිනයක් වන්නේ අප තිලෝගුරු තතාගත සම්මාසම් බුදුපාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවෙච්ච උතුම් පොහෝ දින හැටියට ක්පුර පසලොස්සක පහෝදිනය සඳහන් වෙන්නේ චූලෝදර මහෝදර කියන නාග දෙපිරිසක් අතර මැණක් පුටුවකට ඇතිවෙච්ච ඇතිවෙන්න ගිය යුද්ධයක් භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවෙන් සංසිදුනා ඒ භාග්‍යතුන් වහන්සේගේ දෙවන ලංකා ගමනත් සමග ඒ නාග ලොකු යුද්ධයකට සූදානන් වෙලා ඉද්දි තමයි භාග්‍යතුන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ අයට දහම් දේශනා කරලා. සමගිවීමේ වටිනාකම පදල දීලා උන්හන්සේ ඒ ඇතිවෙන්න ගිය ලොකු වසනය නැවැත්තුවා. ති එය? ශ්‍රී ලාංකිික බෞද්ධ අපිට ඉතාම විශේෂ සිදුවීමක් මෙන්න මේ කියන වැදගත් සිදුවීම් කිහිපයක්ම සිහිකරමින් බක්පුර පසලොස්සකපු හෝ දවසේ ලෝවැසි සැදහැති අය දාන සීල භාවනාදය වසයෙන් උසස්සු පිංකං සිද්ධ කරගෙන තමන්ගේ මෙලොවජීවිතය පරලොවජීවිතය අර්ථවත් කරගන්න යනුව පින්වත්තු බහැමදිනාමත් දහම්කිරණ මෙම වැඩසටහනින් ඔබටත් සද්ධර්මශ්‍රවනය කරලා ඔබේසිතකයි වචනය කියන තුන් දොර මනාව සංවර කරගෙන මෙලොව පරලොව ජීවිතය සුවපත් කරගන්නට අවශ්‍ය වන උදාර පුන්න ශක්තින් කුසලමය ශක්තිෙන් රැස් කරගන්නට අවස්ථාව ලැබිල තියනවා. පිංහතුනේ මේ උතුම් ධර්මානු ශාසනාව, සඳහා මා කල්පනා කළ ඔබ හැම දෙනාටම පැහැදිලි කරල දෙන්නට තතාගතු බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර දේශනාවක් ආශරෙන් ඔබට වටිනා දහම්කාරනා ටිකක් සිහිපත් කරන්නට. පිඟතුුණී අපි ලබලතියන මනුස්ස ජීවිතය පිළිබඳව හිතුහාම අපි හරිවාසනාවන්තයි. මේ ලබල තියන මනුස ජීවිතය අතිශයයිම දුර්ලබ බවයක් හැටියට භාගගතුන් වහන්සේ දක්වල තියනවා මනුස්සත්තංච දුල්ල බං කියලා. මනුස්සෙක් කළ ප්‍රදිනේක දුර්ලබයි කියලා එනිසා පී හැමෝ මේ ගැන හිතන්්ඩඕන. මම කොහොමද අනිකුත් සත්වයිෙන් අතර මනුස්සයක් කලා යිපදුනේ කියලා. එකට ප්‍රධාන හේතුව පිංහතුනි ඔබ සංසාරයේ කුසල් රැස්කරගෙන තියනවා. පිං රැස්කරගෙන තියනවා. පිනක් කුසලයක් නැතුව මේ තරන් පිරිසුදු අර්ථවත් උසස් ජීවිතයක් ලබන්ඩ පුළුවන්කමක් නෑ එනිසා පිහමෝ ඒ බවහිත ලකල්පනා කරලා තේරුම් අරගෙන අපේ ජීවිතය තව තවත් කුසල සම්පන්න කරගන්න පුුණ්්‍යවන්ත කරගඩ උත්සහවත්වෙන ටෝන. ති එ ඒ පිළිබඳව හඳුනාගැනීමට ධර්මය අධ්‍යනය කිරීම ධර්මශ්‍රවනය කිරීම ධර්මය සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. එනිසා ඔබ මේ මොහොතේ ඒ අතර ධර්මස්ශ්‍රවනයටයි යොමු වෙන්නේ. යොමු වෙලා ඉන්නේ. බනාහන කෙනෙකුට ලැබෙන ආනිසංස පහක් ගැෙන දක්වලතියනවා. පළවෙනි එක තමයි අස්සුතං සුනාති ඔබ නොවැසූ දෙයක් දැනගණ්ඩ ඔබට අවස්ථාව ලැබෙනු. ඔබ කවදාවත් අලනැති හඳුනන් නැති දන්නේ නැති දෙයක් දැනගණ්ඩ ඔබට අවස්ථාව ලැබෙනුම් සුතං පරිියෝධ පේති අහලතියෙන දේ නැවත නැවත අහන්ඩ ඔබට අවස්ථාව ලැබෙනු ඔබ මීට කලින් අහලතියෙනවා නං මේ ධර්මානු ශාසනාවට අදාළ කාරණ ඔන්න ඔබට ආයිත් ඒ කාරණා ගැන හන්ඩ අවස්ථාව ලැබෙනු කංකං විතරැති ඔබට මොනුමහෝ ධර්මය ගැන සැකසංකා තිබ්බනං සැකයක් ඇැතිවෙලා තිබ්බනං මේ දහම්කාරණ පිළිබඳ අන්න ඒ සැකය දුරු කරගන්ඩ ධර්මශ්‍රවනය උපකාර වෙනුම්. ඊළඟට දිත්තිින් ගුජුම් කරෝති. ඔබගේ දෘෂ්ටිය රිජුභාවයට පත්වෙනොම්. එක කියන්නේ සම්යත් දෘෂ්ටියය පිහිටන්න ඔබට මේ ධර්මශ්‍රවනය උපකාර වෙනවා. ඊළඟට චිත් මස්ස පසීදති ඔබගේ හිත හොඳට සංසුන් කරගන්න පුළුව ප්‍රසාදයට පත් කරගන්න පුළුවන් පිරිසුදු භාවයට පත් කරගන්න පුළුවන්කම තියනවා. ඉති මෙන්න මේ පංචානි සංස කෙනෙකුට ධර්මස්ශ්‍රවනයෙන් ලබාගන්න පුළුවන්කමතියනවා. එනි සාපින්වත්ව බැහැම කෙනෙක්ම මට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙන මේ දහම් කාරණා හා පැටහේවා. ඒ තුළින් මටුතුම් ධර්මාවබෝධය වේවා කියන අධිෂ්ඨානයෙන් උනන්දුවෙන් මේ ධර්මයට හුංකන් දෙන්න අවශ්‍ය වෙනවා. මා මාතෘකා කරගන්නට එදන මේ සූත්‍ර දේශනාවේ නම තමයි ආගාත පටිවිනය සූත්‍රය. ආගහත පටිවිනය සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ, ංචක නිපාත්තයට මිසූත්‍රය අයත්වෙන්නේ ති මේ සූත්‍රය සූත්‍රය නමම අපි විමසල බැලුවෝතුන් ආගහත කියල කියන්නේ දේශයට කරෝදේට අපි කියන්නේ තරහා කියලා ආගහත කියලකන්නේ තරහට කරෝදේට දේසයට පටිවිනය කියලා කියන්නේ දුරු කරනවා හික්මෙනවා ප්‍රහාණය කරනවා සහමුලින්ම නැති කරලදානවා කියන එක. එතකොට තරහව කෝධය වෛරය කියන මේ අකුසලය කෙනෙක්ගේ හිතේ ඇතිවනහම පුද්ජල සන්තානයේ හටගත්තහාම එය දුරුකරගන්නට එ බැහැර කරන්නට ය ප්‍රහාණය කරන්නට මාර්ගය කියලදීල තියන සූත්‍ර දේශනාව තමයි මේ ආගාත පටිවිනය සූත්‍රය කියලා කියන්නේ. තකොට අපිට ඉතාම වටිනා ඉතාම වැදගත් කරුන් රිකක් තමයි සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙලා තියන්නේ. දවසට එකම වතාවක් හරි අපේ හිතට තරහව කේන්තියේ නෝ එම නෑකන්න මහිතන්න කාටවක් පුළුවන් කියලා එකතමයි ප්‍රථක්ජන ස්වභාවය ප්‍රතක්ජන පුද්ජලයක්ගේ සන්තානයට තරහව කේන්තිය දේශය එක දවසට එක වාරයක් හරි ඇති වෙනවා ඒ ඇතිවුණට පස්සේ පිඟතුන අපිට පහසුවක් ඇතිවෙන්නේ නෑ තරහක් හිතට අවහම පහසුවක් ඇතිවෙන්නේ නෑ අපහසුවක් ඇතිවෙන්නේ අපිට ලොකු පීඩාවක් ඇතිවෙන්නේ ලොකු වේදනාවක් ඇතිවෙන්නේ ඒ තරහව නැමති පීඩාවෙන් කෙනෙක් දැඩිව කටයුතු කළොත් ඒ කෙනා තමන්ට ලොකු අයහපතක් කරගන්නවා. ඒ කෙනා අන්න අයට ලොකු අයහපතක් කරනවා. තමන් සහ අන්නයි කියන මෙිද දෙ පැත්තටම ලොකු අයහපතක් ඇති කරනවා. හිතන්න පවුල් ජීවිත ගත කරන පින්වත් ඔ බේහිතට කේන්තිය තරහව ක්‍රෝධය හටගත්තහම ඔබේ පවුලේ අනිත් අය සන්තෝස වෙනවාද. නෑ. නිත් අයට ඒක ලොකු අපහසුවක්. අනිත් අය බොහොම වේදනාවට පත්වනම්. දැ ගෙදරක පියා කේන්තිගත්තොත් නිතර නිතර කේන්තියෙන් කෑගහනුවන ඒ දරුවන්ට බලපානෝ. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ දරුවන්ගේ සාමාන්‍යය කටයුතු ජීවිතේ ලොකු අපහසුතාවේකට පත්වෙනවා තින් ඔය විදිහයට ඕනම ශේෂත්‍රයක ඉන්න කෙනෙක් කටයුතු කරන කෙනෙක් මේ ආගාතය එමත් නැත්තං දවේශය තරහව ක්‍රෝධය හිතේ පුරුදුපුහුණු කළොත් ඒ නිසා තමන් අපහසුතාවයට පත්වෙනවා අන් අය අපහසුතාවයට පත්වෙනවා දුකට පත්වෙන. නි අපිට පැහැදිලි අපේ හිත තුළ මේ ඇතිවන ආගාතය ද්වේශය නිසා ලොකු හානියක් වෙන බව. නරකක්වෙට බව පවුරැස්සෙන බව අකුසල් රැස්සට බව එහෙමනාම අපේ මෙලොව ජීවිතේ පිරිහෙනෝ. පරලොව ජීවිතේ පිරිහෙනෝ හිතන්න දැන් කෙනෙක හොඳටම කේන්තියාරගෙන තරහා ඇරගෙන එයා එක දරාගන්න බැරුව හදිසියේ මිය පරලොව යනවා කියලා. ඒ තරහම දැඩිවෙලා කෙනෙක්ටේක දරාගන්න බැරිවෙලා මිය යනවා කියලා අපි හිතමු. ඒ මියයෑමෙන් ඒ කෙනා අනිවාරෙන්ම දුගතියකටයි වැටෙන්නේ. සුගතියකට වැටෙන්නේ නෑ එවන් කෙනෙක්. එ නිසා කුමන හෝ හේතුවකට අපි තරහව කේන්තිය කරෝධය ඇතිකරගෙන යතු කලොතු ඒ තමන්ටලු කු හානියක් තමන්ගේ මෙලොවජීවිතේ පිරිහෙන්ඩ හේතුවක් පරලොවජීවිතේ පිරිහෙන් හේතුවක්. එනිසාපිට දැන් හොඳට තේරෙනවා මෙ අපේ හිතිං බැහැර කළ යුතුයි කියලා. මේ අපේ මනසිං දුරු කළ යුතුයි කියලා. පිඟතුනි තරහ ඇතිවෙන්න හේතු නමයක් දක්වල තියනවා. පුද්ජලයක්ගේ මනසතුල අරහව ඇතිවෙන්න හේතුවෙනවා කියනවා කරුණු නවයක් නවාංග ආගාතය කියල දක්වල තියන. එතකොට පලවෙනි කාරණාව තමයි කෙනෙක් තරහගන්නවා ක්‍රෝධය ඇති කරගන්නවා අහවලා මට මෙන්න මේ වගේ දෙයක් කලා කියලා. අහවල් කෙනා අතීතයෙන් හිතනවා, මට මෙන්න මේදේ මේ මනුස්සයක් කලානේ කියලා තරහා ඇති කරගන්න. එකහික හේතුවක් එහම හිතේ තරහා ඇති වෙනවා. ඊළඟට මේ පුද්ජලයා, මට දැම්මන්න මෙහෙමි එකක් කරනවානයේ කියල වර්තමානෙන් හිතල කෙනෙක් තරහ ඇති කරගන්නවා. ඊළඟට මේ පුද්ජලයා මට මෙන්න මෙහෙම කරාවී කියලා, අනාගතෙන් හිත හිතා තරහා ඇති කර ගන්න. ඔය තුන් විදිහටෙ තමන්ගේ සන්තානය තුළ තරහාව උපදවා ගන්නවා. ඊළඟට දැ තමන්ට විතරක් නෙමෙයිනේ තමන් ඇසුරු කරන තමන්ගේ පවුලේ කෙනෙක්ට යමක් කළොත් හෙම යම් හානියක් කලොත් යම් වැරැද්දක් කවරුහරි කළොත් අන් එතනදී පුද්ජල සන්තානය තුළ තරහාව උපදිනෝ. අපි උදාරෙන්ට ගමු අපේ ඥාති කෙනෙක් අපේ සහෝදරෙක් ගමු කෙනෙක් මගේ සහෝදරයට මෙන්න මෙහෙම කරලා තියෙනවා කියලා හිත හිතා තරහා උපදවා ගන්නවා. වෛර ඇති කරගන්නවා. ඊළඟට මගේ සහෝදරයට මේ කෙනා මෙ මෙහෙම දැන් කරනවා කියලා තරහවපදවා ගන්නවා ඒමත් නැත්තම් මගේ සහෝදරයට මෙන්න මෙහෙම දෙයක් කරාවේ කියලා තරහවපදවා ගන්නවා අතීත වර්තමා අනාගත මේ තුම් පැත්තටම හිතහිතා තරහව ක්‍රෝධය පුරුදු කරනෝ මනස තුළ ඒ විතරක්නමයි දැ අපිත් එක කෙනෙක් අමනාපෙන් ඉන්නවා අපි ඒයට අපේ හතුරා කියල හඳුන්නන්නේ. අපි හතුරෙක් කදාගෙනඉන්නවා යත් එක් අපි කතාබහ කරන්න නෑ එතකොට ඒ පුද්ජලයක් එක්ක අපේ හිතවත් වෙන කෙනෙක් කතා කරමින් ඉන්න අපි දකිනෝ එතකොට මොකද වෙන්නේ. එතකොටත් තරහා ඇතියෙනවා අ පුද්ජලයක් මන් තරහා රනිත් කෙනත් එක්ක කතාර හිටියා කියල තමන්ගේ හිතේ තරහා ඇති කරගන්න. අන්නර පුද්ජලයා මාත එක් මාතෙක්ක වෛර කරන මම අකමැති අන්නර පුද්ජලයක් එ කතා කර කර ඉන්නවා කියල දැන් වර්මානෙන් හිත හිතා තරහාව ඇති කරගන්න. ඊළඟට මාත එක්ක තරහා ඇති පුද්ජලයා සමඟ මේ මේ අය කතාකරාවී කියලා අනාගතයෙන් හිතලා තමන් තරහා ඇති කරගන්නවා. එතක ඔොන්නොඔය කරුණු කරණ පැති නම ආකාරයෙන් පුද්ජල සන්තානය තුළ තරහාව උපදිනෝ. ක්‍රෝධය උපදිනෝ. ආගාතය උපදිනෝ. තින් එහෙම එපදුන හැම ොහොදකම ලොකු පීඩාවක්. ලොකු අපහසුවක් දැඩි මානසික අවුලක් තමයි ඇති කරන්නේ. තමන්ගේ සියලු එදිනෙදා කටයුතු අවුල් කරනෝ. තමන්ගේ ජීවත්වෙන ස්ථානය අවුල් කරලදානො. ඊළඟට තමන්ගේ මෙලොවජීවිතය අවුල් කලදානො තමන්ගේ පරලොවජීවිතේ දුගතියට ඇදළදානො. ති ඔන්නයි විදිහේ හානියක් ඇති කරනවා දවසක් දේවතාවක් භාග්‍යවත් බුදුපාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා කිංසු ජත්වා සුකං සේති කිංසු ජත්වා නසෝචතිී කියලා භාග්‍යතුන් වහන්ස සුවසේ නිදාගැනීමට කුමක් පුච්චා දැමිය යුතුද කුමක් බැහැර කළ යුතුද ඇති කළ යුතුද කියල විමසනෝ. කැන සුවසේ නිදාගන්ඩ කුමනාකාරයේ දෙයක් බැහැර කල දාණ්ඩෝනද, පුච්චල දාණඩෝනද කියලා භාගිතුන් වහන්සේගෙන් විමසනෝ. ඊළඟට කිංසු ජත්වා නසෝචති සෝක නොකරඉන්න නං කුමක් පුච්චල දාණඩෝනද බැර කල්ල දාණ්ඩෝනද කියලා විමසවා එහිදී භාගතුන් වහන්සේ සිහිපත් කරනවා කෝදන් ජත්වා සුකංසේතිය කියලා මේ ක්‍රෝධය තරහාව වෛරය ආගාතය දුරුකරපු කෙනා සුවසේ නිදාගන්නවා කියලා. කෝදං ජත්වා නසෝචති ක්‍රෝදය දුරුකරපු කෙන බැහැර කරපු කෙන පුච්චලදාපු කෙන. සෝක කරන්නේ නෑ කියලා භාග්‍යතුන් වනාන්සේ පත් කළා එනම් අපි හමෝමත් සුවසේ නිදාගන්න කැමති සෝක නොකරඉන්න කැමති එන කුමක් ද බැහැර කළ යුත්තේ කුමක්ද දුරු කළ යුත්තේ ක්‍රෝධය ආගාතය දේශය අපි දවේශ කරන්න ඇැතුව ඉන්න කොට ආන හිතට පුදුම සැහැල්ලුවක් ඇතිවෙන්නේ හිතට තරහක් ගන්න ඇැතුව ඉන්න පුළුවන් ඒක තමන්ට පුදුවම සැනසීමක් දුම සැනසීමක් තව කෙනෙක් කේන්ති අරගෙන කෑකෝගහ තමන්ට බැනවදමින් කටයුතු කරද්දිතන් තමන්ට පුළුවන්න්නම් එහෙම නොකරයින්ද ආන්න තමන්ට මෙලොව සුවපත්භාවය පිණිස පරලොව සුවපත්භාවය පිණිස ඒ ආන්තෙෙන්ම හේතුවෙනවා. ඉතින් කොහොම දාපි මේ ක්‍රෝධය බැහර කරන්නේ දුරු කරන්නේ ප්‍රහණය කරන්නේ ඒ ඒකටපි යම් උපක්‍රම භාවිතා කරන්න ඕන න ද සමහරවෙලාවට ජීවිතේ අපි දේවල් වලට උපක්‍රම භාවිතා කරලා ඒවා ජීවිතෙන් ඇත් කරගන්නවා. නේද ඒ වගේ මේ කරෝධයෙන් වෙන හානි අපි හඳුනා ගත්තා. මෙලොව පිරිහෙනවා පරලොව පිරිහෙනවා නිවන් මග සම්පූර්ණයෙන්ම වැහිල යනෝ. එනිසා ඒ වගේ ලොකු හානියක් කරන මේ ක්‍රෝධය අපි එවිතරක් නෙමෙයි මේ සාමාන්‍ය ජීවිතේ ලොකු අවුලක් ඇති කරනවා. සාමාන්‍ය කෙනෙක් ගත කරන ජීවිතේ තුළ ක්‍රෝධය නැවත නැවත පුරුදු කළොත් එයාට ඒ සාමාන්‍ය තමන්ගේ දිනදා ජීවිතේවත් හරයට ගත කරන්න බෑ අපි කිව්වේ සෝග කරන්න වෙනවා නිදාගන්නවත් හරියට හම්බ වෙන්න කියලා තරහ වෛරී පුද්ජලයක් රෑටත් නැගිට නැගිට වෛර කරනවා. ඒ විදිහේ නරකත් තමන්ට සිද්ධ වෙනවා. එනිසා කොහොමදා අපී මේ ආගාතය මේ තරහව පාලනය කරගන්නේ දුරු කරන්නේ බැහර කරන්නේ. එහි හික්මනෙකො හොමද ආන්නඒ ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ අපිට කියල දෙන්නේ. එනිසා ඒ පිළිබඳ හොඳ අවධානෙන් ශ්‍රවණය කරන්ඩ ඕන දැනගණ්ඩ ඕන පලවෙනිියම්ම භාගතුන් වහන්සේ සිහිපත් කරනවා යස්මින් භික්වේ පුද්ගලයේ ආගහතෝ ජායේත යම් මොහොතක පුද්ජලයෙක් තුළම දේශය නැමති කෙලෙස් සිත හටගත්තේ නම් ආන්නේ මොහොතේ මෙත්තා තස්මින් පුග්ගලයේ භාවේ තබ්බා යම් මොහොතක පිත් ඔබේ හිතට තරහක්කාවතුන් ඉස්සල්ලා මොකද කරන්න ඕන. මෙත්තා තස්මින් පුද්ගලේභාවේ තබබා. එ තරහව ඇතිවෙන්ඩ හේතුවෙච්ච පුද්ජලයා කෙරෙහි මෛත්‍රය උපදවාගන්න කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එක ලේසිද ලෙසින යමාරුවේ නේද. කැෙ ැන් අපේ හිතට පුද්ජලයෙක් නිසා තරහක් ඇති වනෝ කේන්තියක් යනෝ ඒෂනයෙන් කොහොම ද අපි මෛත්‍රී උපදවාගන්නේ. අමාරුව නේද නමුත් පිහතුනේ සතියෙන් ඉන්න කෙනාට සිහියෙන් ඉන්න කෙනාට ඕක කරන්න පුළුවන් අමාරුුණේ තරහක් ආව මොහොතක තර ආව බව හඳනා ගණ්ඩ ඕන ඒද තරහා ආවද නැද්ද කියලා තමන්නේ දන්නේ. එනිසා තමන් සිහියයෙන් ඉඳලා සතියෙන් ඉඳල හඳු නගණ්ඩෝන මෙන්න මේ පුද්ජලයා කෙරෙහි මගේ හිතේ තරහක් කටගත්තා. ඒ නිසා මෙ නැවත නැවත හිතේ පුරුදු වූ නොත්න් මටලොකූ හානියක් වෙන්නේ. මගේ කටිං වැරදි වචන කිය වෙන්න පුළුවන්. අතපයින් වැදි පහරවල් හෙමද ගිහිල ගහන් ඉඩ තියෙනවා ඉළඟට හිතිං වැරදි තීරණ ගන්න ඉඩ තියෙනවා ආන්න ඒ පැත්තරි්ඩ නොදී මේ හටගත්ත තරහ සිත මම බැහැර කරනවා මේ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී ඇතිව මේ මට තරහ කරන මේ පුද්ගලයා තරහ නැත්තෙක් වේවා නීරෝගී සුවයෙන් ජීවත්වේවා පුද්ලයට යහපතක්ම වේවා කලෝබ පෙරලා මෙත් සිත උපදවා ගන්නවා. බලන්න කොච්චර වටිනොවද කියලා කොච්චර තමන්ට මානසිකවස්සිෙන් සැහැල්ලුවක් ඇතිය නොද කියලා කායිකව කොච්චර සහැල්ලුවක් ඇතිය නොද කියලා. මොකද අපේ හිතට කේන්තිාවවාම සමහර වෙලාවට අපේ ඇඟපත පවා වෙවුලන්න ගන්නවා. ඇඟපත්ත බවා වෙව්ුලන්න ගන්න. ඒ තරන් කායිකව පීඩාග ඇති කරනවා මානසිකව පීඩා ඇති කරනවා ඒ නිසා භාගතුන් වහන්සේ සිහිපත් කරනවා යම් පුද්ජලයක් කෙරෙහි තරහක් උපන්නේ නම් ඒෂනයෙන් තරහක් උපන්න බවහඳුනාගෙන ඒදුරු කර ගැනීම සඳහා ඒ තරහව ඇතිවෙන්ඩ හේතු වෙච්ච පුද්ජලයා කෙරෙහි මෙත් සිත උපදවාගන්න මෛත්‍රී සිතුපදවාගන්නවා. ඒ පුද්ගලයට මෛත්‍රී කරනවා. මෛත්‍රී කිරීම අතිශයිෙන්ම උතුම් ක්‍රියාවක් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අපි හලති නවානේ මෙත්තානි සංස සූත්‍රයේ ආනිසංස එකොළහක් පිළිබඳව සුකං සුපති, සුකං පටිබුද්ජති, නපාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝහෝති, අමනුස්සානං පියෝහෝති ඔයාදී වසෙන් ආනිසංස එකොලහත් දක් කල තියෙනවා. ඒකා දසානි සංසා කියලා. කෙනෙක් මෛත්‍රීසිත පුරුදු කරනවා නම් ඒකනට සුවසේ නිදාගඩ පුළුවන්. ඒකෙනාට සුවසේ උදෑස නවදිවෙඩ පුළුවන්. ඒෙනට නපුරු හීන පේනෙ නෑ. නින් දෙෙන් කෑගහල බය තැතිගන්න හීන දැකල කෑකෝ ගහන්නේෑ. ඊළඟට එයා මනුස්සයින්ට හරි ප්‍රිය කෙනෙක් අමනුස්සයින්ට ප්‍රිය කෙනෙක් ඊළඟට දෙවිදේවතාවුන් ඒකෙන ආරක්‍ෂා කරනෝ. අන්තිමට දක්කනවා සිහි මුලා නොවී කළුරිය කරන්න හැකියාවතියෙනනවා. සිහිමුලාවෙෙන් ඇැතුව. කලුරිය කරලා බ්‍රක්්මලෝකය උපදින්න තරන් මාර්ගය හදල දෙනවා මේ මෛත්‍රිය. ඒ නිසා පිංහතුනි කවරහෝ කෙනෙක් කෙරෙහි ඕනු ම අවස්ථාවක ඔබ ගෙදරදීන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ තරහව ඇතිවෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි තමන් කැමැති විදිහට දේවල් වෙන්න ඇතිවෙනකොට. තමන් කැමැතිවි දේවල් වෙන්න ඇති වෙනකොට, තමයි තරහ ඇතිවෙන්නේ. නේද අපේ හිතේ තරහාව බොහෝදුරට හිතේ ඇතිවෙන්නේ මේ තමන්ට ඕන විදිහට දේවල් වෙන්න ඇතිවෙනකොට. ඊළඟට තරහව ඇතිවෙන්නේ තමන් අකමැති දේවල් වෙනකොට තමන් අකමැති දේවල් වෙනකොට ඔන්න දෙපැත්තෙන් තමයි තරහ ඇතිවෙන්නේ තැන් ඔය දෙපැත්ත හොඳට තේරුම් ගණ්ඩ ඕන ැ ඔබ කැමති බට ඕන විදිහට සිද්ධ වෙනවාට. එතකොට ඔබත් එක්ක ඉන්න අනිත්ගෙනා කැමති එයා කැමති විදිහට දේවල් සිද්ධ වෙනවාට. තින් දෙන්න දෙන්න තේරුන්ගත්තාම. පුද්ජලය දෙන්නෙක් කියලා තේරුන්ගත්තහම. හිතන පදන විදිහ දෙ විදිහක් කියලා තේරුන්ගත්හාම. ආණ්ඩ ඒ අවබෝධය ඒ තේරුන් ගැනීම ඔබට මේ ආගාතය නැමති කෙලෙස් තුරුකරගෙන අනිත්ගෙනා කෙරෙහි මෛත්‍රී සිතිං කටයුතු කරන්න එකලොකු පිහිටක් උපකාරයක් වෙනවා. තේනිසා පිහතුනි මේ ආගාතය නැමැති නොහොත් දවේශය දුරුකර ගැනීම සඳහා අපි සෑම විටම ඒ ආගාතය දවේසය ඇතිවඩ හේතු වෙච්ච පුද්ජලයා කෙරෙහි මෙත් සිත උපදවාගන්න ඕන. දෙවිනි තමයි යස්මිින් භික්කවේ පුග්හලේ ආගාතෝ ජායේත, කරුණා තස්මින් පුද්ගලයේ භාවේ තබ්බා. අපි දෙවනිට ැ පළෙන් මෛත්‍රිය වඩඩ කෙනෙක්ට බැරිනං මෛත්‍රිය වඩන්න බැරිනං ඒකෙන උසහවත්තෙන්ට ඕන තමන්ගේ හිතේ ඇතිවෙච්ච මේ දේශය තරහව දුරු කරගඩ අනිත් පුද්ජලයා කෙරෙහි දේශය ඇතිවෙන්ඩ බලපාපු හේතුවෙච්ච පුද්ජලයා කරෙහි කරුණා සිතක් උපදවා ගඩ. කරුණා සිතක් උපදවා ගඩ. කුම නොහෝ ප්‍රශ්නික පැටිලිලා මේ මනුස්්‍යලොහු ගැටලුවක ඇත්තේ. කියල හිතන්ඩඕන. නේද කෙනෙක්ට යනකොට කෑකෝ ගහනකොට තමන්ට තරහව ඇතිවෙන්ඩ කවුරුහරි කටයුතු කරනකොට හිතන්ඩෝන අනිත් පුද්ජලයා මොකක්කෝ කරදරේකට වැටිලා ඇත්තේ. ඒ නිසා මම තරහ ගන්නඇතුව ඒෙන කෙරෙහි කරුණාසිත උපදවාගන්ඩ ඕන ඒෙනට පිහිට අක්වෙඩ ඕන කියලා ඔබ කටයුතු කළ යුතුයි අපටයුතු කළ යුතුයි ආන එවිට දේසය දුරු වෙලා යනෝ තව කෙනෙක් දේශයෙන් තරහෙන් කෑකෝ ගහත්දී ඔබට බනිද්දී ඔබට දොස්කියද්දී ඔබත් බනින්න ගියොත් තමයි ගැටලුවක් වෙන්නේ. ඔබත් ඒට ප්‍රතිචාර දක්වන්න ගියොත් තමයි ලොකු හානියක් වෙන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි ඔබ ප්‍රතිචාරණො දක්වායකෙන කෙරෙහි කරුණාසිත උපදවාගෙන කටයුතු කරන වනං න ඔබේහිතේ දේසේ හටගන්නෙත් නෑ අර කෑකෝ ගහන කෙනත් නිශ්ශබ්ද වෙලා යනවා ඒකන පිංගතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්ුවේ නහිවේරේනවේරාණී සම්මන්තිී ද කුදාචනක් අවේරේනච්ච සම්මන්තිී ඒස දම්මෝ සනන්තනෝ කියලා වෛරයෙන් වෛරය කවදාවත් නිවීමගට පත්වෙන්න සංසින් දෙන්නේ. එන අපි මෛත්‍රී සිත කරුණාසිත පුරුදු පුහුණු කර්ඩෝඕන එවිට දේශය තරහව දුරු වෙලා යනවා. එනිසා මෛත්‍රිය පුරුදු කරන්න බැරිනං කරුණාව උපදවාගන්ඩ ඕන. අපි කියමු දැ මෛත්‍රියත් කරුණාවත් ඒකෙන කරෙහි උපදවාගන්ඩ බෑ. එනම් තුන්වෙනි ක්‍රම අනුගමනය කළ බලන් ඕන. ඒ තමයි. යස්මිං බික්වේ පුද්ගලයේ ආගහතෝ ජායේත තස්මිං උපෙක්කා තස්මිං පුග්ගලේ භාවය තබ්බා උපේක්ෂා සාගත වෙන්්ඩෝන මධ්‍යස්ත වෙන්ඩෝන මධ්‍යස්ත වෙලා හිතන්ඩෝන කල්පනා කරන්නඩඕන මේ මේ විදිහට දේශේ ඇතිකරගත්තොත් මේ මේ විදිහේ හානි වෙනෝ මේ මේ විදිහට තමන්ට පාඩුවෙනෝ කියලා අටලෝ දහමත් එක්ක සංසන්ධනය කරලා හිතන්ඕෝන. මේ ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නෑ. නේද නින්දා නොලබපු කෙනෙක් නෑ. භාග්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේට කොච්චර නින්දා කලාදමි නිස්සු. නේද නොයික් අය නොයෙක් දේවල් කරලා උන්වහන්සේට නිින්දා අපහස කලා නමුත් උන්වහන්සේ ඒවට සැලුනෙනෑ. ඒට ප්‍රතිචාර දක්වන්න ගිය නෑ. ඒවාගේ පින්හතුනි අපිත් මධ්‍යස්ත වඩ ඕන. මධ්‍යස්ත වෙලා ලාබ, අලාභ, නින්දා ප්‍රසංසා, කීර්ති ප්‍රසංසා සැපදුක් මේවා අපි හැමෝටම පොදයි. ඒවා අපි කාඩත් මුණ දෙන්න වෙන ස්වභාාවයන්ය කියලා තේරුම් ගඩඕන. ආන එහෙම තේරුම් අරගෙන මධ්‍යස්ත හිතකින් වාසය කරඩ ඕන. ආනෙවිට මේ ආගාතය නොහොතුන් දේශය දුරුවෙලා යනවා ප්‍රහාණය වෙලා යනෝ. එහෙමත් බැරිවුුණොත්. භාග්‍යතුන් වහන්සේ තවත් ඉදිහකට පැහැතිලි කරන. භන්න කොච්චර වටිනද කියලා මේක කර ගන්න බැරිවුනොත් මේක කරලා බලන්න. මේක කරගන්න බැරිවුණොත් මේක කරලා බලන්න. එතකොට මනසේ ඇතිවෙන මේ දේශය තරහ දුරුකරගන්න ඔබට හැකි වේවි කියලා. කොච්චර කාරුුණික හිතක් ද. කෙරහි බදුපාණන් වහන්සේට තියෙන් එකනේ මහාකාරුණණික බුදුපියාණන් වහන්සේ කියන්නේ. තිං ඒ මහාකරුණාවෙන් අපිට දේශනා කරපු මේ උතුම් දහම් කාරණ අපේ ජීවිතේ පුදූම විදිහට අර්ථවත් කරනවා. වටිනා ජීවිතයක් බවට පත් කරනවා. තිං එනිසා පිංහතුන්නේේ මෙතුම් වෙනි කාරණාවත් කෙනෙක්ට පුරදු කරගණඩ බැරිනං හතරවෙනියට පුරුදු කරන්න කියනවා. අසති අමන සිකාරෝ තස්මිින් පුදග්ගලයේ ආපජ්්‍යි තබ්බෝ කියලා අසති කියලා කියන්නේ සිහි කරන්න එපා කියලා අමනසිකාරෝ කියලා කියන්නේ මෙනෙහි කරන්න එපා කියලා ැ ඔබේ හිතට තරහක් ඇතියෙනවා පුද්ජලයෙක් මතක් කියලා එක පාර මතක් කනවා ඔය ගැන ඒ පුද්ගලයා ගැන ඒ සිදුවීම ගැන ආයතායිත් හිතන්න ගත් තුත්මකද වෙන්නේ තරහා වැඩි වෙනෝ නිසා හිතන් දෙ එපා කියනවා ඒ හේතුව ගැන ඒ පුද්ගලයා ගැන ඒ සිද්ධිය ගැන හිතන් නැතුව ඉන්න කියලා. අසති කියල ගැන හිතන්න එපා අමන සිකාරෝ කියලා කියන්නේ මෙනෙහි කරන්න එපා ඒ ගැ ආයිත්තායිත් මෙනෙහි කරර මෙනෙහි කරර ඉන්න ගත්තොත් තමන්ට තරහාව ඇති වෙලා ැ පුටුවක ඉදදිනං ඕක වුනේ කුසිය ඉන්න කෙනෙක් කෙරෙහිෙනන් රහා ඇති වනේ හටගත්ති සමහර වෙලාවට ඔය මෙනෙහි කිරීමෙන් සිහිකිරීමෙන් වෙන්නේ එ පුටුවෙන් නැගිටලා කුසිට ගිහිලා ගහන්නත් ඉට තියෙනවා. නේද බනින්න ඉඩ තියනවා වැරදි තීරණගන්න ඉඩතියනවා. තින් බලන්න වෙනහානි ඒ නිසා තරහක් උපන්නේ නම් හිතේ එයට අදාළ වූ පුද්ජලයාව මෙනෙහි කරන්නඩපා. ඒ පුද්ජලයාාව මතක්කරගන්නන්නපා එතකොට තරහව සසිදිලයනවා. තරහාව දුර වෙලා යනෝ මනසිං ඇත්වෙලා යන බැහැවෙලා යනු තින් අන්න ඒ ක්‍රමයත් අපි ඉපදුනහාම දුරු කරගණ්ඩ ඒ බැහැර කරගණ්ඩ භාවිතා කරන්නඩෝඕන. අපි සාමාන්‍ය කරන්න එහම නෙමේ නේ රහක් ඉපදුනාාම කෙනෙක් ගැන ඒ ආයිතා යිත්තේ පුද්ගලය දකින දකිනවාරයක් පාසක් කියවනෝ ද මතක් කරනවා තවා අපේ හිතවත් අයටත් කියනවා ඔය විදිහට අපි තරහාව අපි තුළත් ඇති කරගෙන අදාළ නැතිපුද්ජලයෝ කෙරෙහිත් අපි තරහාව ඇති කරව නෝ. එහෙම තමයි පෘථක්ජන හිත. එනිසා එහෙම වනොත් වෙන්නේ අපිට ලොකු හානියක්. අපිට නිදාගන්නවත් හඹවෙෙන නැස්ුවසේ. අපිට සෝක කරකර පීඩාවට පත්වෙෙමින් කටයුතු කරන්න වෙන්නේ. එනිසා පිහතුනේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනෝ. ඔබ අපගේ හිත්තුවල සන්තාන තුළ උද්ජල සන්තානයෙහි මේ තරහව ආගාතය උපන් හැම අවස්ථාවකම ඒ ගැන මෙනෙහි නොකර ඉන්න කියලා. ඒ ගැන සිහිකරන්න නැතුව ඉන්න කියලා මෙනෙහි කරන්න නැතුව වෙඉන්න කියලා ආ නෙවිට ඒ තරහව සංසි දෙලා තම සුවපත්භාවයට පත්වනම්. තමන් සාන්තයට පත්වනම්. ඒ හතරවෙනි ක්‍රමය. පස්වෙනයට දැන් ය විදිහයට කින්වත් අරහත් බෑර කරගන්නඩ බැරිනම් පස්සනයට හිතන්න කියනවා කම්මස්ස කතා තස්මින් පුද්ගලයේ අදිිට්හාා තබ්බා අධිස්්ටාන කරගණ්ඩ ඕන කියනවා මේක තමයි කර්මය ස්වභාවය කියලා. කර්මය හැටිමෙන්න්න මේකයි. මට මේ පුද්ගලය බනින්නේ සංසාරය ම මනුස්සට බැනලතිය නිසා. ඒ නිසාමයි මං මේ අද බැනුුවහන්නේ ආයෙත් ම මේ බැනුම නිසා බැන්වොතුන් සංසාරේ බැනුන් අහන්ඩ වෙනවා. මේ පුද්ගලයමට මේ ගැහුවේ සංසාරේමං පුද්ගලයින්ට ගහලා හිරිහැර කරලා තියෙන නිසා. ඒ නිසා මම ඉවසීමෙන් උපේක්ෂාවෙන් කර්ම න්‍යයාය ගැන හිතමින් මේ තරහව බැහැර කරගන්නවා. මේ වෛරය බැහැර කරගන්නවා කියලා හිතන් ඩඕන දැන් අපි. මේ ශාසනයේ ජාත කතාවල අපි හඳුනාගන්නවනේ නේද තරහාව ඇති වෙලා ඒක දිගට සංසාර යාපු හැටි නේද බවයෙන් භවය බවයෙන් බවය වෛරය ක්‍රෝධය තරහව ඇවිල්ලා තමන්ට හානිකරගත්ත ජාත කතාපි කොතෙකුත් අහලතිය නොන තොට අපිද මේ මනස තුළ ඉතාම සුළුවෙන් හටගන්න මේ ආගාතය තරහව මොහොති මොහොත වැඩිකරගෙන හිතේ පැසවන්න දීලා මේක වෛරයක් බවට පත් කරගත්තොත්. අපිටත් සංසාරයේ දිගට දිගට වෛර කරන අපිත් වෛර කරන පලිගන්න පුද්ජලයෝ වෙලා මෙලොව පරලොව පිරිහීමට පත්කර ගණඩ වෙනවා. එනිසා හිතන්ඩඕන සංසාරයේ කර්මය කියන අපි හැමෝට මදාලයි. කම්මස්ස කෝම්හි, කම්ම දායාදු, කම්ම බන්ධු, කම්ම පටිසරනෝ යංකම්මං කරරිස්සාමී කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සති. මටත් හැම දෙනාටමත් අම්මටත් තාත්තරත් පවුලෙසිලු දෙනාටත් ඥාතීන්ටත් මේගම්වාසේ හැම දෙනාටමත් අන්ගම්වලවාසය කරන හැමෝටමත් මේ රටවාසේ හැමෝටමත් අන් රටවල ජීවත්තන හැමෝටමත් කර්මය සොකීයයි තම තමන් කරගත්ත කර්මවල විපාක අත්තිඳින්න වෙනවා. කල්්‍යයානංවා හොඳ හෝ වේවා පාපකංවා, නරකු හෝ වේවා තමම් පසු පස මේ දෙකම එන බව. නිතර නිතරමෙනෙහි කරඩ ඕන. තරහව උපන් හැම වෙලාවකම ඔන්නොඔය පිළිවෙතට හිතන්ඩෝන. එහෙම හිතනකොට ආන්න තරහා නැතිවෙලායනෝ. කර්මවල විපාක දැක්කාම තරහව ඇතිකරගෙන කටයුතු කිරීමේ විපාක දැක්කාම හඳුනාගත්ත හාම ආනෙවිට අපිට එවන් පාප කර්ම දේශ සහගත කර්ම නොකළ යුතු බව හඳුනාගන්ඩ පුළුවන් කමතිය නවා. ඒවගේ බැහැරවෙෙන්ඩ පුළුවන්කමතිය නවා. ඔ ඔය පස් ආකාරයට අපිට පුළුවන් අපේ මනස තුළ පුද්ජල සන්තානය තුළ හටගන්නාව ආගාතය තරහව බැහැර කරන්න දුරු කරන්ද ිපිවත් ඔබ හමෙනෙක්ම නැවත මතක් කරගමු මේ උතුම් සූත්‍ර දේශනාව තුළ මේ උගන්නන්න කරුණු අට අපේ හිතේ තරහ ක්‍රෝධයක් හටගත්ත හැම වෙලාවෙම පලවෙනියෙන්ම මොකදද කරන්ඩ ඕන. එස්සෙල්ලාම මෛත්‍රය හිතේ උපදවාගණ්ඩ ඕන මෛත්‍රය ඇති කරගණ්ඩ ඕන ඒ තරහාාව ඇතිවෙන්ඩ හේතුවෙච්ච පුද්ජලයා කරෙෝ සිද්ධිය කරෙහි හෝ මෙත් සිතක් උපදවාගන්නෝ. දෙවිනියට කරුණාසිත උපදවාගන්න. තුන්වෙෙනයට උපේක්ෂාව උපදවා ගන්න මධ්‍යස්ථභාවෙන් කටයුතු කරන්න පුරදදුුවෙනවා. හතරවෙෙනයට ඒ ගැන සිහි කරන්න නැතුව. ඒ පුද්ජලයා කරෙහි හෝ සිදුවීම කරෙහි සිහි කරන්න නැතුව. ඒ ගැන මෙනෙහි නොකරඉන්නවා. පස්වෙෙනයට ඒ කර්මානුකරූපව ගලපල බලනෝ නේද කර්මයට යොදාගෙන එක කර්මයට අදාලව සිද්ධුවන දෙයක් හැටියට හඳුනාගෙන දවේශය තරහව බැහැර කරනවා ආන් එතකොට අපේ හිතේ දවේශය කියන එක මොහොතින් මොහොත බැහැර වෙලා යනෝ දුරුවෙලා යනෝ ප්‍රහාණය වෙලා යනවා එතකොට තමන් සුවපත්භාවයට පත්යනවා සුවසේ ජීවත්යෙන්න්න පුළුවන්කමතියනවා. සැපසේ ජීවත්යෙන්න්න පුළුවන්කමතිේනවා. තිං එවන් ජීවිතයක් තමයි අපි කාගෙත් බලාපොරොත්තුව. තේනිසා මේ සූත්‍ර දේශනාවට අදාළමේ දහම් කාරනාටික පින්වත් ඔබ හැම දෙනාම ජීවිතේ හැම මොහොතකම උදේද දවල්ද රෑද. ගෙදර දුරේදීද වැඩකරන ස්ථානයේදීද පාරතුොටේදීද හැම තැනකදීම පුරුදුකරන්ඩ ඒ අ්‍යිහාස කරන්ඒ භාවිතා කරන්න එතකොට ඔබට මෙලොවජීවිතයේ අර්ථවත් කරගන්න පුළුවන් පරලොවජීවිතේ සුගතිගාමී කරගණ්ඩ පුළුවන් ඒ වගේම කුසල් ධරම සම්පූර්ණත්තයට පත්වීමෙන් උතුම් නිර්වාණාවබෝධයට පත්තින්න තරං ඔබේ මනස උසස් කරගණ්ඩ පුළුවන්කම තියෙනෝ ඒේ සඳහා ඔබට මේ ආගහාත පටිවිනය සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදුකළමේ දේශනාව උපකාරවෙේවා කියල අපි ආසිංසනය කරනු ආශුරුවාද කරනවා මෙතෙක් වෙලා පින්වත් ඔබ හැම දෙනාම බොහෝම සැදහැසිතින් ගෞරොවෙන් මේ උතුම් බක්පුර පසලොස්සක පු හෝ දවසේ බොහෝම සැදැහැ සම්පන්නව උසස්සීලයන් වල සමාදං වෙලා. මේ මොහොතේත් දරමාණු ශාසනාවකට ඇහුම් කන්දුන්නා මේ ධරමාණු ශාසනාමය පින ඔබට අපටමියගිය සැමට සියලු දෙවිදේවතාවන්ට උතුම් නිවන් අවබෝධය සඳහාම දොරටුවක් වේවා උපකාරක ධර්මයක් වේවා කියල කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. අද මේ උතුම් ධර්මානු ශාසනා පින්කමට දායකත්වය දක්වන්ටේදුනා තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ කුළුපග දායක පවුලක් වන අපේ චන්දන සිල්වා මැතිතුමන් චන්ද්‍රිකා නොන මහත්මිය එවගේම රයන් පුතනුවන් සහඩිලන් පුතනුවන් කියන පවුලේ පින්වත් අය ලයානමිත්‍ර පින්වත් අයත් සමග මේඋතුම් ධර්මාණු ශාසනාවට දායිකත්ය දක්වන්ටේ දනා තිං ඒ අය විශේෂෙන් බලාපොරොත්තු වෙනවා අපප්‍රේල් මාසේ අටවෙනි දට ජන්මදිනයදන ධයාබර පුතනුවන්ට රයන් පුතාට ආශුරුවාද කරන්නට පුතාට වාසනාවන්ත ජන්මදිනක් වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන දුවකුට මවපියන්ගෙන් ැබෙන උසශ්ම තියාගයක් හැටියට අද මේ කරණ TVී මාධ්‍යෝඔස්සේ පැවැත්වෙන දහම් කරන වැඩසටහනෙන් පුතනුවන්ට මේ ධර්මදේශනාමය පින්කම පවත්වා ලබල දෙෙන ආශුරුවාදය අතිශයිම්ම වැදගත් සහ දරුවගේ අනාගතය සාර්ථක වඩ. ගුණ යහපත් ගරුක දරුවක් හැටියට කටයුතු කරන්න පුතාට මේ පින්කම ආශුරුවාදයක් ඒ නිසා. මේ ධර්මාණු ශාසනනාමය පින්කමෙන් රැස්කරගත් උදාාර පින රයන් පුතනුවන්ට හේතුවීමෙන් පුතාට නිදුක් නීරෝගී ස්ුවපත් භාවය ඇතිවේවා පුතාගේ අධ්‍යන කටයුතු අනාගතෙ සියලු කටයුතු සර්ව ප්‍රකාරයම සාර්ථක භාවයට පත්වේවා කලපි සෙත් ප්‍රාර්ථනා කරනු අශිරුවාද කරනවා හැම දෙනාටම මේ උදාර පංකම උදාර ධර්මාණු ශාසනාමය පින්කම. තුම් නිවන් පිණසම හේතුවේවා. මේලෝක වශයෙන් නිදුක් නීරෝගී ස්ුවපද්භාවය සැනසුම වේවා පරලෝක වශයෙන් සුගතියම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ආකා සට්ටා චබුම් මට්ටා දේවා නාගා මහිද්දිිකා, පුං්ඥන්තන් අනුනෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං, ආකාසට්ටා චබුම්මට්ටා දේවානාග මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු දේසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු මම්පරංති සිලුදිනාටම திருරුවන් සරණයි ය දෙනකදීම ගෙනෙනු ලබන දහම්කිරෙන විශේෂපෝදිින ධර්මදේශනාව සඳහා ඔබත්දායකවීමට අපේක්ෂා කරන්නේ නම් තිරේ දිස්වන දුරකත නංකයන් හෝ විද්‍යත්තපෑල මගින් සම්බන්ධ වනම කාරණිකව ඉල්ලා සිටිනවා